सहवेल आकृति यटदाल पाठमे तुंगिणी वीडियो एक मेथुन अभी कथाकर बलापुरुत्वेन आदायम लाभे सह लाभ उपरीमकर्ण लक्ष्य तीरणीकरण केसेदीन कारण यदि अभी उन्न पलवनी कोटसदी निष्पादने की आने मुखदील कथाकर विशेष नेतृद मन नवत मत කාලය ප්‍රධාන කොටස් දෙකයි කෙටි කාලය සහ දීර්ඝ කාලය කියලා ස්ථාවර සහ විචල්‍ය සාධක තිබෙන කාලය කෙටි කාලය ලෙසත් සියලු සාධක විචල්‍ය බවට පත්වන ස්ථාවර සාධකත් වෙනස් වෙන කාලය දීර්ඝ කාලය ලෙසත් හඳුනාගත්තා ඊළඟට නිෂ්පාදන පිරිවැය ගැන කතා කරා එතනත් කෙටි කාල නිෂ්පාදන පිරිවැය සහ දීර්ඝ කාල නිෂ්පාදන පිරිවැය කියලා ප්‍රධාන කොටස් දෙකකින් නිෂ්පාදන පිරිවැය කතා කරා ඒ වගේම මතක තියාගන්න ඕනේ ඝනකාධිකරණ පිරිවැය සහ ආර්ථික පිරිවැය කියන්නේ වෙනත් සංකල්ප දෙකක් ඒ ගන්න එක ආකාර වෙනස් ඝනකාධිකරණ පිරිවැයේදී අපි මූල්‍ය පිරිවැය සහ ෂයවීම පමණයි ඝනකාධිකරණ පිරිවැයට අදාළ කරගත්තේ හැබැයි ආර්ථික පිරිවැයේදී ඝනකාධිකරණ පිරිවැයට අදාළ කරගත්ත මූල්‍ය පිරිවැය සහ නැත්නම් ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන කොටස් දෙකම එකතු කරා අපි එහෙනම් යම් ආදායම කියන කොටසට ටියුට් එකේ පිටු අංක 19 නිෂ්පාදන ආදායම හෙවත් අය බාරය ඉන්කම් එක නැත්නම් රෙවෙනියු එක අපි දන්නවා යම් කිසි ව්‍යාපාරිකයෙක් Taman සතු නිෂ්පාදන ටික වෙළඳපොලේදී විකුණලා උපය ගන්න මුදල තමයි අපි ආදායම හැටියට සලකන්නේ හරි එතකොට පුතේ අපි හිතමු ඒකක 5ක් රුපියල් 20 ගන්න විකුණනවා එහෙනම් නිෂ්පාදකයාගේ ආදායම කීයද රුපියල් 100යි ඒකක 5ක් රුපියල් 20 ගන්න විකුණොත් නිෂ්පාදකයාගේ ආදායම කීයද රුපියල් 100යි හරි මේකට අපි කියනවා මුළු ආදායම total revenue එක හරි යම් නිශ්චිත අවස්ථාවක ඒ ව්‍යාපාරිකයා නැත්නම් ඒ නිෂ්පාදකයා සතු භාණ්ඩ ප්‍රමාණය වෙළඳපොලේදී විකුණලා උපය ගන්න පුළුවන් සම්පූර්ණ ආදායමට අපි කියනවා මුළු ආදායම කියලා අපි හිතමු 6ක් රුපියල් 20 ගන්න විකුණනවා එතකොට යාගේ මුළු ආදායම කීයද 120යි ඊළඟට සාමාන්‍ය අය භාරය අර සාමාන්‍ය පිරිවැය එහෙම නැත්නම් සාමාන්‍ය නිෂ්පාදනය වගේ සාමාන්‍ය අය භාරය කියලා කියන්නේ එක ඒකකයක් විකිණීම තුලින් ඔහුට ලැබෙන ආදායම එහෙනම් ඒකක 5ටම 100ක් ලැබුණා නම් එක ඒකකයක් විකුණොත් එයාට කීයක් ලැබෙනවද 100 බෙදීම කීයද 5 රුපියල් 20යි මෙතන ඒකක 6ක 6ක් විකුණලා තියෙනවා රුපියල් 120ට එහෙනම් ඒකක එකක් විකුණාගෙන එයාට රුපියල් 20ක් ලැබෙනවා එහෙනම් පුතේ එයා හොයන්නේ TR බෙදීම Q කියන සූත්‍රය ඊළඟට අපිට එනවා ආන්තික අය භාරය MR marginal revenue මේ ආන්තික කියන එක මම නැවත නැවත මතක් කරනවා ආන්තිකයි කියලා කියන්නේ එකක වෙනස සමස්තයට කරන බලපෑම එකක වෙනස සමස්තයට කරන බලපෑම එතකොට අලවිය ඒකකයකින් වැඩි වෙනකොට මුළු ආයභාරයේද සිදුවන වෙනස් වීම මුළු ආයභාරයේ නැත්තම් TR වල සිදුවන වෙනස තමයි ආන්තික ආයභාරය කියන්නේ නම් ආන්තික ආයභාරය කීයද 20යි එහෙනම් ආන්තික ආයභාරය හොයන්නේ ඩෙල්ටා TR බෙදීම ඩෙල්ටා Q right එතකොට මේක තමයි ආදායමට අදාළ ප්‍රධාන සංකල්ප තුන බල ටියුට් එක මුළු ආයභාරය තම නෙමෙයම වෙළඳපොලේදී අලෙවි කිරීමෙන් ආයතනය උපයා ගන්නා මුදල් ප්‍රමාණයයි මුළු ආයභාරය හොයන්නේ ඒකකයක මිල වැඩි කරනවා ඒකක ප්‍රමාණය නැත්නම් අලෙවි කරන ප්‍රමාණයෙන් TR සමානයි P වැඩි කිරීම Q කියලා කියන්න පුළුවන් සාමාන්‍ය ආයභාරය එක ඒකකයක් අලෙවි කිරීම තුලින් ලැබෙන ආදායම් කොටස එක ඒකකයක් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම් කොටස හරි එතකොට ටියුට් එකේ තියෙන මුළු ආයභාරය කියලා ඒක හදාගන්න සාමාන්‍ය ආයභාරය සමානයි මුළු ආයභාරයේ බෙදීම ඒකක ප්‍රමාණය AR සමානයි TR බෙදීම Q ආන්තික ආයභාරය අලෙවිය එක ඒකකයකින් වැඩි කරන විට හරි අලෙවිය එක ඒකකයකින් වැඩි කරන විට ආයතනයේ මුළු ආයභාරයට අලුතුන් එකතු වන ප්‍රමාණය අලවිය එක ඒකකයකින් වැඩි කරන විට මුළු ආයභාරයට අලුතින් එකතු වන ප්‍රමාණයට අපි කියනවා මොකක් කියලාද MR නැත්නම් marginal revenue කියලා ආන්තික ආයභාරය සමානයි මුළු ආයභාරයේ වෙනස බෙදීම ඒකක ප්‍රමාණය වෙනස එනත්තම් MR සමානයි ඩෙල්ටා හරි අපි ඩෙල්ටා කියන එක හඳුන්වන්නේ පොඩි ත්‍රිකෝණ ලකුණෙන් ඒ නිසා ඩෙල්ටා TR බෙදීම ඩෙල්ටා Q මුළු ආදායම් වක්‍රය හරි අපිට බලන්න 21 වෙනි පිටුවේ
වක්‍ර දෙකක් දීලා තියෙනවා ඉල්ලුම් වක්‍රය සහ ඒ ඉල්ලුම් වක්‍රයට අදාළ ආදායම් වක්‍ර දීලා තියෙනවා මිල පහළ වැටීමේදී ඉල්ලුම් ප්‍රමාණය ඉහළ නැගිනු බව ඉල්ලුම් න්‍යායයේ සඳහන් වේ අපි දන්නවා මිල සහ ප්‍රමාණය අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නේ මිල පහත වටින පහත වැටෙනවා නම් පාරිභෝගිකයන් මිලදී ගැනීම හැකියාව වැඩි වෙනවා එමගින් පැහැදිලි වනුයේ පාරිභෝගිකයන් ආකර්ෂණය කොටගෙන භාණ්ඩ ඉතා විශාල ප්‍රමාණයක් විකුණා ගැනීමට නම් ආයතනයේ මිල පහළ දැමිය යුතු බවයි හරි මෙතන කියනවා භාණ්ඩ විශාල ප්‍රමාණයක් විකුණ ගන්න නම් ආයතනයේ මිල පහළ දාන්න ඕනේ කියලා හැබැයි මිල සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස්කම් තීරණය වෙන්නේ ඒ අදාළ භාණ්ඩයට තියෙන නම්‍යතාවය මත හරි එතකොට නම්‍යතාවය අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ මිල ඉහළ දානවද මිල පහළ දානවද කියන එක සාමාන්‍ය සංකල්පය සාමාන්‍ය විදිහට ගත්තාට පස්සේ මිල පහළ දානකොට ආයතනයේ විකුණුම් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් නිසා අයබාරය වැඩි කර ගන්න නැත්නම් ආදායම වැඩි කර ගන්න හැකියාවක් තියෙනවා රූප සතර මගින් ආයතනයක් මෝඩ දෙන්න ලබන ඉල්ලුම් වක්‍රයේ පහළ යාම මගින් මුළු ආදායම වක්‍ර තීරණය කරන ලබන ආකාරය විදහා දැක්වේ බලන්න පුතේ මේ වක්‍ර දෙක දිහා හොඳට බලන්න හොඳට බලන්න වක්‍ර දෙක දිහා රයිට් ඉල්ලුම් වක්‍රය දීලා තියෙනවා බලන්න මිල රුපියල් 10ක් වෙනකොට හරි දහස් ගණන් දීලා තියෙන ප්‍රමාණය 1000ක් ඉල්ලනවා මිල 9ක් වෙනකොට ඉල්ලන්නේ 2000යි මිල 8ක් වෙනකොට දැන් මිල අඩු වෙනකොට ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා 3000යි රයිට් මිල 7ක් වෙනකොට 4000ක් ඉල්ලනවා එහෙම එහෙම ඉල්ලනවා පුතේ හිතන්න මිල 10ක් වෙනකොට මිල රුපියල් 10ක් වෙනකොට 1000ක් ඉල්ලනවා නම් එයාගේ අයබාරය කීයද අයබාරය රුපියල් 10000යි අයබාරය රුපියල් 10000යි මිල රුපියල් 7ක් වෙනකොට හරි මිල රුපියල් 7ක් වෙනකොට ඉල්ලනවා ඒකක 4000ක් රයිට් එයාගේ අයබාරය කීයද එහෙනම් 28000යි රයිට් බලන්න මිල අඩු වෙනකොට ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සමහරක් අවස්ථා වලදී ප්‍රමාණය අඩු වීම නිසා ආදායම වැඩි වෙලා නැහැ ඒ නම්‍ය අනම්‍යතාවය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ රයිට් රූප සරහන බලන්න රූප සරහන මගින් ආයතනයක් මුහුණ දෙන්න ලබන ඉල්ලුම් වක්‍රයේ පහතට බෑවුම් වීම පෙන්වා දෙයි රයිට් රූප සරහන මගින් ඉල්ලුම් වක්‍රයේ පහතට බෑවුම් වෙනවා හරි පහතට බෑවුම් වෙන ඉල්ලුම් වක්‍රයක් තියෙනවා නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් එක තීරණයක් තමයි අනිවාර්යෙන් මේ ආයතනය මිල තීරණය කරන්නේ හරි මෙයාට එකම මිලකට පැවරුණු මිලකට වෙනදපොලේදී බහඬ අලෙවි කරන්න හැකියාවක් නැහැ පහතට බෑවුම් වෙන ඉල්ලුම් වක්‍රයක් තියෙනවා කියන්නේ මෙයා මිල තීරණය කරන්නේ වැඩිපුර ඒකක ප්‍රමාණයක් විකුණ ගන්න නම් අනිවාර්යෙන් මිල අඩු කළ යුතු බව මේදී ආයතනය මිල තීරණය කරන්නේ කුලෙස ක්‍රියා කරනු ලැබේ ඊට හේතුකාරක වනුයේ ආයතනයේ බහඬෙන් ඉහළ ප්‍රමාණයක් විකිණීමට උත්සාහ කිරීමේදී වෙළඳපොළ මිල පහත වැටීම සිදුවීමයි ආයතනයට ඒකකයකට රුපියල් 10ක් අය කරනු ලබන විටදී ඒකක ටියුට් එකේ තියෙන 100යි කියලා නෑ ඒක 1000ක් වෙන්න ඕනේ ඒකක 1000ක් විකිණිය හැකි වන අතර ආයතනයට රුපියල් 10000ක ආදායමක් ලබාගත හැකි වේ හරි රුපියල් 10ක් අය කරනකොට රුපියල් 10ක් අය කරනකොට ප්‍රමාණය 1යි කියලා කියන්නේ ප්‍රමාණය 10ස් වලින් දිනලා තියෙන. ඒ කියන්නේ 1000ක් විකුණන්න පුළුවන්. එහෙනම් එයාගේ අයබාරය වෙන්නේ බන්න අයබාර වක්‍රය ප්‍රමාණය 1000ක් අලෙවි කරනකොට අයබාර වක්‍රය රුපියල් 10000යි. ආයතනයේ නිමෙවම ඒකක 1000 ඉක්මවා ඒකක 5000 දක්වා ඉහළ නැග විට. ඒ කියන්නේ පුතේ ප්‍රමාණය අපි දන්නවා රුපියල් 10යිදී ප්‍රමාණය 10යිනේ. රුපියල් 5000 දක්වා ප්‍රමාණය වැඩි වෙන්න නම් අනිවාර්යෙන් මිල අඩු වෙන්න ඕන. බලන්න මිල කීයක් වෙලා තියෙනවද? ප්‍රමාණය 5000ක් වෙනකොට මිල රුපියල් 6ක් වෙලා තියෙනවා. එහෙනම් TR ගත්තොත් 10ක් වෙනකොට ඒකක 1000ක් විකුණන්න පුළුවන්. ඒ නිසා රුපියල් 10000යි 6ක් වෙනකොට 5000ක් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 30000යි. හරි? මිල අඩු වෙනකොට පුතේ ප්‍රමාණය වැඩි වීම නිසා ආදායම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයේ මිල රුපියල් 10 ඉඳන් මිල රුපියල් 6 වෙනකම් කොටස ඇවිල්ලා නම්ය මිල ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. හරි මිල ඉල්ලුම් නම්යතාවයේ නම්යයි. අපි දන්නවා නම්යයි නම් ඒ බහණ්ඩේ මිල වැඩි කරාට පස්සේ පාරිභෝගික ඒ කියන්නේ නිෂ්පාදකයාගේ අයබාරය නැත්නම් ආදායම වැඩි වෙනවා. ආදායම ඉහළ නැගී එම නිමෙවුම් පරාසය අතර ඉල්ලුම් වක්‍රේ නම්ය මිල ඉල්ලුමක් පෙන්වුම් කිරීමේට හේතුවයි. ඒ කියන්නේ මිල රුපියල් 6 දක්වා අඩු කරනකොට ප්‍රමාණය වැඩි වෙනවා.
හැබැයි මිල රුපියල් 10 ඉඳන් 6 දක්වා මේ ආයතනයේ තියෙන නම්ය මිල ඉල්ලුමක් නිසා ආදායම මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා තියෙනවා බලන්න තවත් මිල අඩු කරනවා රුපියල් 7ක් කරොත් මිල රුපියල් 7ක් කරොත් හරි මිල රුපියල් 7ක් කළොත් සමයි මිල රුපියල් 5ක් කරා කියලා හිතන්නකො මිල රුපියල් 5ක් කරොත් මිල රුපියල් 5ක් කරොත් මිල රුපියල් 5ක් කරොත් අලෙවෙන ඒක ප්‍රමාණය කීයද 6000යි එතකොටත් කීයද 30000යි ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ 5 සහ 6 අතර තියෙන්නේ ඒකීය නම්ය ඒකීය නම්ය මිල එල්ලුමක් ඒකීය නම්ය මිල එල්ලුමක් තියෙනවා ඒකීය නම්ය මිල එල්ලුමක් තියෙනවා මිල රුපියල් 4ක් කරොත් මිල රුපියල් 4ක් කරොත් ඒකක 7000ක් විකුණන්න පුළුවන් එතකොට ආදායම නැත්තම් මුළු අයබාරය කීයද වෙන්නේ 28000යි අන්න පුතේ මිල රුපියල් 4න් පස්සේ තව දුරටත් මිල වැඩි කරනවා කිය අඩු කරනවා කියලා කියන්නේ ප්‍රමාණය වැඩි වෙනවා හැබැයි ඒ අවස්ථාවේදී තියෙන්නේ අනම්ම්‍ය මිල ඉල්ලුම් නම්්‍යතාවයක් ඒ කියන්නේ නිෂ්පාදකයාගේ අයබාරය අඩු වෙනවා එතකොට මේ කොටස පොඩ්ඩක් සම්බන්ධ වෙනවා දෙවෙනි පාඩමේ නම්්‍යතාවයේ කොටසත් එක්ක අපි දන්නවා බහණ්ඩයකට තියෙන නම්්‍යතාවය නැත්නම් මිල ඉල්ලුම් නම්්‍යතාවේ නම්ය නම් මිල වැඩි කරන්න නිෂ්පාදකයාගේ ආදායම නැත්නම් අයබාරය වැඩි වෙනවා ඒකිය නම්ය අවස්ථාවේදී මිල කොච්චර වෙනස් වුණා ආදායම වෙනස් වෙන්නේ නැහැ හරි අනම්ම මිල ඉල්ලුමක් තියෙනකොට මිල අඩු කරන්න අඩු කරන්න මිල අඩු කරන්න අඩු කරන්න ප්‍රමාණය වැඩි වෙනවා නමුත් නිෂ්පාදකයාගේ අයබාරය අඩු වෙනවා ආයතනයේ විකුණුම් ප්‍රමාණය 6000 සිට 7000 දක්වා 6000ක් වෙනකොට පුතේ මිල වෙන්නේ රුපියල් 5යි 7000ක් වෙනකොට මිල මිල වෙන්නේ 4යි හරි 6000 ඉඳන් 7000 දක්වා ඉක්මුවා ඉහළ දැමුව විට මුළු ආදායම 30000 සිට 28 දක්වා පහත බසී රයිට් ප්‍රමාණය 6000 ඉඳන් 7000 දක්වා ඉහළ දානෝ කියන්නේ මිල 4ක් වෙනවා එතකොට ආදායම වෙන්නේ 28000යි ඒකක 6000 ඉක්මුව විට ඉල්ලුමක් වේ අනම්ම මිල ඉල්ලුමක් පෙන්වුම් කිරීම ඒට හේතුවයි අනම්ම මිල ඉල්ලුමක් නිසා මිල අඩු කරනකොට ආදායම අඩු වෙනවා මේදී මුළු ආදායම පහත බසිනුවේ ඒකකයක මිල රුපියල් 4 බැගින් අතිරේක 1000ක් විකිණීමේ ආයතන ලැබෙන අතිරේක ආදායම රුපියල් 4000ක් ඒකකයක් රුපියල් 1ක් අඩුවීම විකිණීමේදී රුපියල් 6000ක් වන ආදායම අඩුවීම හානිපූර්ණේ කිරීමට අසමත් වීම නිසා ඒ කියන්නේ පුතේ මිල පහත බසින්න හේතුව තමයි දැන් මෙතන 1000ක් වැඩිපුර විකුණනෝනේ හරි ඒ කියන්නේ මෙතන 1000ක් ඒකක 1000ක් වැඩිපුර විකිණනෝ හැබැයි ඒකක 1000 විකිණෙන්නේ 4 ගාන. එතකොට ලැබෙන්නේ 4000යි. හරි. එතකොට ලැබෙන්නේ 4000යි. හැබැයි මේ දහම රුපියල් 5 ගානෙ වික්කරන. හරි. රුපියල් 5 ගානෙ වික්කනන් හරි. ඒ කියන්නේ 6000ක්නේ එතකොට තියෙන්නේ. රුපියල් 5 ගානෙ වික්කනන් රුපියල් 5000ක් උපය ගන්න පුළුවන්. එතකොට මේ නිසා තමයි ආදායම අඩු වෙලා තියෙන්නේ 5000ක් කෙන එකට දැන් ඇවිල්ලා තියෙන රුපියල් 4000. ඒ නිසා තමයි ආදායම අඩු වෙලා තියෙන්නේ. ආයතනයේ සිය විකුණුම් මේකක 5000 සිට 6 දක්වා ඉහළ දැමුව විට 5000 ඉඳන් 6 දක්වා 5000 ඉඳන් 6 දක්වා ඉහළ දැමුව විට මුළු ආදායම 30000 මට්ටමේම නොවෙනස පවතී. ඒකක 5000ක් වුණත් ඒකක 6000ක් වුණත් මිල වෙනස් වෙනවා. හැබැයි ආදායම වෙනස් වෙන්නේ නැහැ. ඒයින් පෙන්නුම් කරන්නේ ඒකීය මිල ඉල්ලුම් නම්්‍යතාවයේ පවතින බවයි. හරි. එහෙනම් අපිට පැහැදිලි ආදායම් ඉල්ලුම් නම්්‍යතාවය සමග ඍජු සම්බන්ධතාවයක් තියෙනවා ආදායම් නැත්නම් නිෂ්පාදකයාගේ ආදායමට. අබරුම ඊළඟ මාතෘකාව ඊළඟ කොටස ලාභය හෝ අලාභය profit or loss. හරි. අපි දන්නවා මුළු අයබාරයෙන් මුළු පිරිවැය අඩු කරලා පස්සේ අපිට ලාභය එනවා. මුළු අයබාරය සහ මුළු පිරිවැය අතර වෙනස ලාභය හෝ අලාභය ලෙස සැලකේ. රයිට් ලාභය හෝ අලාභය කියන්නේ මුළු අයබාරය ලින මුළු පිරිවැය කියන්නේ TR වෙන TC. ආර්ථික විද්‍යාවෙන් සහ ගණකාධිකරණයේදී ලාභය හෝ අලාභය නිර්වචනය කරනුවේ වෙනස් ආකාරයට. ඔව් එයි ඒකට හේතුව මොකද්ද? ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය නිර්වචනය කරන ආකාරය සහ ගණකාධිකරණයේදී නිෂ්පාදන පිරිවැය නිර්වචනය කරන ආකාරය එකිනෙකට වෙනස්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අර ගානකුත් ඇදුවා. ඒතර අනිවාර්යයෙන්ම ගණකාධිකරණ ලාභය සහ ආර්ථික ලාභය අතර වෙනසක් හට ගන්නවා. ගණකාධිකරණ ලාභය හොයන්නේ මුළු අයබාරයෙන් ගණකාධිකරණ පිරිවැය අඩු කරනවා. ඒ කියන්නේ ඍජු පිරිවැය
ෂයවීම් එක විතරක් එකතු කරලා අපි හදාගන්න ගණකාධිකරණ පිරිවැය මුළු ආදායමෙන් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා ගණකාධිකරණ ලාභය. ආර්ථික ලාභය හොයන්න නම් මුළු අයබාරයෙන් ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය, ඒ කියන්නේ ආර්ථික පිරිවැය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා ආර්ථික ලාභය. අපි යන් ඊළඟ පිටුවට 23 වෙනි පිටුව විශේෂ සටහන්. ව්‍යාපාරිකයෙකුගේ පරම අභිලාෂය වනුයේ ප්‍රසස්ත නිමෙව මට්ටමක් යොදා ගැනීමෙන් ලාභ උපරිම කර ගැනීමයි. පුතේ ව්‍යාපාරයක මූලික අරමුණ මොකක්ද? ලාභ ලැබීමද ලාභ උපරිම කර ගැනීමද? ලාභ උපරිම කර ගැනීම. හැම ව්‍යාපාරයක්ම උත්සාහ කරන්නේ ලාභ ලබන්න නෙමෙයි, ලාභ උපරිම කරගන්න. ඊට අමතරව වෙනත් වෙනත් අරමුණුත් තියෙනවා ව්‍යාපාර ආයතන වලට. තමන්ගේ වෙළඳපළ කොටස වර්ධනය කරගන්න, ගන්දෙනු කරුවන් සංඛ්‍යාව වැඩි කරගන්න, කීර්තිනාමය වැඩි කරගන්න, හරි වෙළඳපළ බලය අත්පත් කරගන්න, මේ වගේ විවිධාකාර අරමුණු තියෙනවා. හැබැයි මේ සියලු හැම අරමුණක්ම ඉටු කරන්න නම් අනිවාර්යෙන් ව්‍යාපාරයේ ලාභ ලැබිය යුතුයි. කෙසේ වුවද ලාභ උපරිම කරගන්න අතරම තවත් ඉලක්ක ගණනාවක් සපුරා ගැනීමට ව්‍යාපාරයක් උත්සාහ කරනු ඇතම් විට දැකිය හැක. ඒවායින් සමහරක් වනුයේ ව්‍යාපාර ශීඝ්‍ර වර්ධනය කර ගැනීම, ගුණාත්මක තත්වයන් ඉහළ නිෂ්පාදිත වෙළඳපළට ලබා දීම, වෙළඳපළේ තමන්ට හිමි ප්‍රතිශතය වැඩි කර ගැනීම, විවිධාංගීකරණය, ව්‍යාපාර කීර්තිනාමය වර්ධනය කර ගැනීම, ශ්‍රමිකයන්ගේ රැකියා තෘප්තිමත්භාවය වර්ධනය කිරීම. එතකොට මේ කියන අරමුණු ඉටු කරන්න නම් ව්‍යාපාරේ මොකක් කරන්න ඕනද? ලාභ ලබන්න ඕනේ, නැත්නම් ලාභ උපරිම කරගන්න ඕනේ. ආයතනයේ ලාභ උපරිම කිරීම. එතකොට ව්‍යාපාර ආයතනයක දැන් මම ඉස්සල පැහැදිලි කරා ව්‍යාපාර ආයතනයක අරමුණ ලාභ ලැබීම නෙමෙයි, ලාභ උපරිම කිරීම. පුතේ ආයතනයකට ලාභ උපරිම කිරීම කියන තීරණයට යන්න ඉස්සලා ව්‍යාපාරයක් ගත යුතු ප්‍රධාන තීරණයක් තියෙනවා. ඒ තමයි නිෂ්පාදනය කරනවද නැද්ද කියන තීරණය ගන්න ඕනේ. දැන් අපි දන්නවා මම බේකරි කියන උදාහරණය චුට්ටක් ගන්නම්. බේකරියක ස්ථාවර පිරිවැය හිතන්න රුපියල් 50,000යි කියලා. එක එකකයක් නිෂ්පාදනය කරනවා ස්ථාවර පිරිවැය 50,000යි. ඒකට අදාළ විචල්‍ය පිරිවැය රුපියල් 40,000යි. එතකොට මුළු පිරිවැය කීයද? 50,000 40,000. ඒකක එකක් නිෂ්පාදනය කරන අවස්ථාවේදී ස්ථාවර පිරිවැය 50,000යි. අපි දන්නවා කෙටි කාලයේදී ස්ථාවර පිරිවැය වෙනස් කරන්න බෑ. හරි. විචල්‍ය පිරිවැය 40,000යි. එතකොට මුළු පිරිවැය 50,000 40,000යි. එතකොට පුතේ මේ පාන් ගෙඩියේ මිල ලෙස මේ ව්‍යාපාරයේ අයිතිකරු නැත්නම් මේ ව්‍යාපාරයේ ව්‍යවසායකයා මිල ලෙස තීරණය කරන්න ඕනේ කීයද? දැන් මෙයාට මේ පාන් ගෙඩිය හදන්න රුපියල් 50,000 40,000ක් ගිහිල්ලා තියෙනවනේ. හරි 50,000 40,000ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙයා බලනවා, හරි එහෙනම් මට මේකට රුපියල් 10ක ලාභයකුත් තියාගෙන මම රුපියල් 50,000 50ක් කියලා පාන් ගෙඩිය මිල තීරණය කරනවා. එහෙමද කරන්න ඕන? එහෙම කරොත් මොකද වෙන්නේ? පාන් විකිනේද? නෑ, කවුරුත් පාන් ගන්න නෑ. රුපියල් 50,000ක් 50,000 50,000ක් දීලා පාන් ගන්න පාන් වල රත්තරන් නෑනේ. එනිසා පාන් විකිනෙන්නේ නැහැ. අනේ නිසා තමයි මම කිව්වේ අර මුලින්ම කෙටි කාලින තීරණ ගැනීමේදී ස්ථාවර පිරිවැය ගැන සැලකිල්ලක් දැක්විය යුතු වන්නේ නැහැ කියලා. හරි? කෙටි කාලන තීරණ ගැනීමේදී අපි විචල්‍ය පිරිවැය දිහා තමයි බලන්න ඕනේ. අඩුම ගානේ අපේ මේ මිලෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ විචල්‍ය පිරිවැය හරි ආවරණය කරගන්න. අපි හිතමු අපිට පුළුවන් වුණා මිලෙන් විචල්‍ය පිරිවැය ගැන රුපියල් 40,000ක් ආවරණය කරගන්න පුළුවන් වුණා කියලා. එහෙම වුණොත් අපේ පාඩුව කීයද? අපිට කොහොමවත් මේ රුපියල් 50,000 පාඩුවනේ. රයිට්? අලාභයක් අපිට තියෙනවා. අලාභේ රුපියල් 50,000යි. ස්ථාවර පිරිවැය කොහොමවත් පාඩුවිනේ. හැබැයි අපි හිතමු බහන්නේ මිල රුපියල් 40ක් ලෙස තීරණය කරන්න බැරි වුණා. රුපියල් 30යි තීරණය කරන්න පුළුවන් උනේ. පාන් ගෙඩියක මිල රුපියල් 30ක් ලෙස තමයි තීරණය කරන්න පුළුවන් උනේ. එහෙම වුණොත් අපේ අලාභය කීයක් වෙනවද? ස්ථාවර පිරිවැය කොහොමවත් පාඩුවයි. අපිට විචල්‍ය පිරිවැය රුපියල් 10ක් වෙනවා. එතකොට අපේ අලාභය 50,000 10ක් වෙනවා. එහෙනම් එහෙම වෙනවනම් ඒ කියන්නේ අපේ මිල තුලින් අපිට විචල්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බැරි නම් ඊට වඩා හොඳයි බහන්න හදන්න නැතුව ඉන්න එක. බහන්න හදන්න නැතුව හිටියොත් අපේ අලාභය වෙන්නේ ස්ථාවර පිරිවැය ප්‍රමාණය. ඒ කියන්නේ රුපියල් 50,000 විතරයි අපේ අලාභය වෙන්නේ. එහෙනම් පුතේ
බහන්න හදනවාද ඒ කියන්නේ නිෂ්පාදනය කරනවද නැද්ද කියන එක තීරණය කරන්න පළවෙනි සාධකය තමයි ඒ මිලට හරි මිලට හැකියාවක් තියෙන්න ඕනේ අඩුම ගානේ Tamange විචාල පරිවැය හෝ ආවරණය කරගන්න අපි හිතමු රුපියල් 50ක් කියලා මිල තීරණය කරා කියලා අන්න දැන් ව්‍යාපාරයට වාසි මොකද අලාභයේ වෙන්නේ රුපියල් 50000 දාන්න තිබ්බේ ඒකෙන් 10ක් අඩු වෙනවා එතකොට අපිට එන්නේ 49990යි අලාභය හරි ඒ කියන්නේ මිල විචල පිරිවැය වඩා ඉක්මවා යන්න යන්න අපේ මේ ස්ථාවර පිරිවැය අලාභය ටික ටික අපිට අඩු කරගන්න පුළුවන් එහෙනම් පැහැදිලි කෙටි කාලේ තීරණ ගැනීමේදී මිල පිළිබඳව තීරණ ගන්නකොට ස්ථාවර පිරිවැය සැලකිල්ලට අරගෙන හරියන්නේ නැහැ මොන පිරිවැයද සැලකිල්ලට ගන්න ඕනේ විචල පිරිවැය සැලකිල්ලට ගන්න ඕනේ අඩුම ගානේ අපේ මිලෙන් මේ භාණ්ඩය සඳහා අය කරන මිලෙන් අපේ විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න පුළුවන් නම් පමණයි අපි නිෂ්පාදනය කළ යුතු වන්නේ. එහෙම විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බැරි වුණොත් අපිට මේ විචල්්‍ය පිරිවැයනොත් අලාභයක් නිර්මාණය වෙලා අපේ ස්ථාවර පිරිවැය තලාභයක් තියෙනවා. එතකොට අලාභය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ මිලෙන් අපිට මොකක් ආවරණය කරගන්න පුළුවන් වෙන්න ඕනද? විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය ABC ට වඩා වැඩි හෝ හරි ABC ට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ මිල හරි බහන්ඩේ මිල ABC ට වඩා හරි වැඩි හෝ සමාන වෙන්න ඕනේ දැන් ආවකාටර කියදැයි ඇයි සමාන වෙනකොට ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කියලා එතකොට ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි කාලයේදී මේ අලාභය යම් කිසි විදියකින් අඩු කරගන්න හැකියාවක් තියෙනවා කියලා විචල්්‍ය පිරිවැයට සමාන මිලක් තිබුණොත් අලාභයේ කොහොමත් ස්ථාවර පිරිවැයට සමානයි. يعني අලාභය අඩු වෙන්නෙත් නැහැ අලාභය වැඩි වෙන්නෙත් නැහැ. හැබැයි යා ව්‍යාපාර කරගෙන යන්නේ ඉදිරියේදී යාගේ මිල වැඩි කරගන්න නැත්නම් යාගේ මිල වැඩි කර ගැනීම තුලින් එක්ක විචල්්‍ය පිරිවැය ටිකක් අඩු කරගෙන හරි මේ අලාභය ස්ථාවර පිරිවැය අලාභය ආවරණය කරගන්න පුළුවන් කියන අදහසින්. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැයට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ මිල. එහෙම නැත්නම් අපිට මෙතනට ඕන මිල නැතු මෙහෙමත් කියත හැකි. මොකද්ද? එයා ඒකකයක් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායමනේ. හරි? මිල කිව්වත් එකයි ඒකකයක් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම කිව්වත් එකයි. අන්නේ තීරණයෙන් පස්සේ තමයි පුතේ හරි? ලාභ උපරිම කරන. ලාභ උපරිම කරන නිෂ්පාදන මට්ටම සොයාගන්නට ඕනේ. අපි එහෙනම් බලමු ටියුට් එක. නිෂ්පාදනය කළ යුතුද නැද්ද තීරණය කරන්නේ කෙසේද ව්‍යාපාරිකයෙකුට නිෂ්පාදන නැවැත්වීමේ විකල්ප අවස්ථාවක් ඇත කිසියම් ව්‍යාපාරයක් කෙටි කාලයේදී මෙම විකල්ප ක්‍රියාත්මක කළොත් ව්‍යාපාරයට අලාභයක් ඉදීමට සිදුවන අතර එම අලාභයේ ස්ථාවර පරිවැයට සමාන වේ හරිද වැරදිද ව්‍යාපාරය නතර කරොත් එයාගේ අලාභය හරි මොකට සමානයිද ස්ථාවර පරිවැයට සමාන අපි හිතමු ස්ථාවර පරිවැය 50000 කියලා කියන්නේ දැනටමත් ස්ථාවර පරිවැය දරලා තියෙන්නේ මියා ව්‍යාපාරේ නතර කරොත් මේ මේක 50000 අලාභයේ බවට පත් වෙනවා. ව්‍යාපාරේ නිෂ්පාදනය කිරීමට තීරණය කළහොත් විචල්්‍ය පිරිවැය නිෂ්පාදන පිරිවැයට එකතු වන අතර හරි නිෂ්පාදන අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම අලෙවි කිරීමෙන් ලැබෙන මුදල ආදායමට එකතු වේ. මෙසේ ලැබෙන ආදායම සියලු නිෂ්පාදන මට්ටම් මෙසේ ලැබෙන ආදායම ව්‍යාපාරයේ විචල්්‍ය පිරිවැයට වඩා වැඩි අගයක් ගන්නේ නම් හරි එතකොට අපි දන්නවා නිෂ්පාදනය කරොත් විචල්්‍ය පිරිවැය හරි නිෂ්පාදනය කරොත් මෙතනට විචල්්‍ය පිරිවැය එකතු වෙනවා ඒ වගේම තමයි මේ බහඬ අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම ඒ කියන්නේ AR ආදායමට එකතු වෙනවා හරි ලැබෙන ආදායම ව්‍යාපාරයේ විචල්්‍ය පිරිවැයට වඩා වැඩි අගයක් ගන්නේ නම් ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය නිසා පිරිවැයට එකතු වන ප්‍රමාණයට වඩා ආදායමට වැඩිපුර ප්‍රමාණයක් එකතු වෙනවා නම් නිෂ්පාදනය කිරීම යෝග්‍ය වේ මේ වෙනත් විදිහකින් කියනවා නම් විචල්්‍ය පිරිවැයට වඩා ලැබෙන ආදායම වැඩි නම් ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය ආවරණය කරගන්න පුළුවන් එහෙනම් ව්‍යාපාරයේ බහන නිෂ්පාදනය කිරීම යෝග්‍යයි කෙසේ වුවද සියලු නිෂ්පාදන මට්ටම් යර්ථේ ව්‍යාපාරයේ විචල්්‍ය පිරිවැය රයිට් විචල්්‍ය පිරිවැය වැඩි ආදායම ඒ කියන්නේ ඒක කලවි කිරීමෙන් ලැබෙන ආදායමට වඩා විචල්්‍ය පිරිවැය වැඩි. හරි?
व्यापारे विचाल पीड़िम आदाय इक्वाई निष्पादने किरी हेतु व्यापारे अलाभे वेडिमनु पुते विचाल पीड़िम वेडी ना हरि अभी तो रुपया दाहक आदाय विचाल पीड़िम दास पंसी आईना एक पंसी या व्यापार अलाभे सीलो निष्पादन मट मेरते निष्पादने सामान्य विचाल पीड़िम निष्पादन अलवी कल है कि मिल इक्वाईना व्यापार निष्पादने किरी योग्य नोवे एक विचाल पीड़िम मुल विचाल पीड़िम मुल आदाय वेडीना व्यापार निष्पादने किरी में आवश्यकता व्यक्त योग्य नोवे इवागे एक विचाल पीड़िम एक आदाय पी वल वेडीना निष्पादने किरी में योग्य नोवे एना मुल विचाल पीड़िम मुल आदाय वेडीना निष्पादने नोकल युद्ध व्यापारे सामान्य विचाल पीड़िम पमन आवरण कलह की मिले मुल आदाय मुल विचाल पीड़िम सामन आतर एक एवीसी सामना पीना हर मुल विचाल पीड़िम मुल आदाय सामन आई अलाभे स्थावर पीड़िम सामन हर ये मुखद विचाल पीड़िम कोटसा अलाभे विचाल पीड़िम अड़वेचनी सा अलाभे अड़वेन्नीमिले निष्पादने किरीमो नो किरीमे वेनसा नो मेत एम मिलटवाडा अड़ ओनेम मिलकदी हर एम मिलटवाडा अड़ ओनेम मिलकदी निष्पादने नोकल युतुबीन सामान्य विचार पीड़िवैट सामान्य विचार पीड़िवै अवमोन मिल हर इतना सामानवन मिलने में सामान्य विचार पीड़िवै अवमोन मिल वसादमी में मिल अन्वेन अदुन्वनु लभे इतर हदागरोने हरि मन्नवत कियवनवा ए चेदे मुलैदा व्यापारक सामान्य विचार पीड़िवै पमन आवरणे कलह की मिले मुल आदाय मुल विचार पीड़िवै सामन हर ठीक एक विचार पीड़िवै सह ए आर सामन आईना मुल विचार पीड़िवै मुल आदाय सामन इत अलाभेवेन्नी स्थावर पीड़िवै अलाभे स्थावर पीड़िवै सामन एणु एम मिले निष्पादने किरीमो नो किमो इन साक् नोमेद निष्पादने कलत्गा नोकलत्गा मुखद अलाभे तवा वेडिवेन्नी अलाभे अड़वेन्नी अब निष्पादने करा अनागत अलाभे अड़कान पुड़वंकन बलापुर मत एक विचार पीड़िवैट वड हर एम मिलट वड एक विचार पीड़िवै अभी तो दहाय के दहायट वड अड़ ओनेम मिलकदे निष्पादने नोकल युत बेबीन ए सामान्य विचार पीड़िवै अवमोन मिल सामान्य विचार पीड़िवै अवमोन मिल तम दहाय के लिए राइट सामान्य विचार पीड़िवै अवमोन मिल वसादमी में मिले अनुन अंदुनु लेमी अब ये कारण रूपसराहण के पेन्ना पुड़वा हर मेना ए बी सी सामान्य विचार पीड़िवै सामान्य विचार पीड़िवै अवमोन अवस्था अभी दान इतने एम सी उड़टे एना मेन मेतन तमा अप की आने वसा दमी में मिल एक मे मिलट वाड अडू मे मिलट वाड अडू ओनेम मिल कदी व्यापार निष्पादने की योग्यवेन्नी ने मुखद मे मिलट वाड अडवी नोकी आने विचार पीरवे आवरण एक पेरवे तो विचार पीड़िवे आवरण एक पेरवे अलाभे विचार पीड़िवे एगतुला तवा अलाभे पेरवे एन सा मेन मे अवस्था सामान्य विचार पीड़िवे अवम लक्ष्य इतनी तम एमसी कैपे मंगी मेन मे अवस्था तम अपिकाने वसादमी में मिल के ये लक्ष्य अदाल मिल तम अपिकाने वसादमी में मिल के मे रूपसरहन आपीट पत्कर अपे पलवेनी लाभ उपरीम क्रीम की कारणावेदी फलवेनी तारके अपे निराकरणे करगत्ता एक निष्पादने कलयुतुद नद अन्न एहेम निराकरणे करगत्तर पस्से अपि अन्नोने लाभ उपरीम किरीम सदहा एतकोट अपि दन्नो लाभ लाभ लबन्ने मेन अपे बलापुरत्तु लाभ उपरीम करन्नोने एनिसा व्यापारे अतितरन निष्पादने करला वेलदबल इदिरिपत् कराई कियला व्यापारे लाभ वेडि वेन्ने नेहे समहारक विट अपि वेडिपुर निष्पादने करला वेलदबलट दाला ए टिक अलवि करगन्न बेरि वुनोत् ए हरहा अपे अलाभे अड़वेन पुलवा एनिसा हरियटम लाभे उपरीम कोच्चर प्रमाण निष्पादने कल दनगत युत ए सदा प्रधान प्रवेश दिखाती नक्तमय एम आर एम सी क्रमे सह टी आर टी सी आंतिक अयबारे सह आंतिक पिरीवय क्रमवेद सह मुलु अयबारे सह मुलु पिरीवय क्रमवेद बलन लाभ उपरीम निष्पादन मटम हनुरागण्य के निष्पादने किरीम योग्य किसी व्यापार तीरणेकरण
लाभ उपरीमन प्रशस्त निष्पादन मट्टम कुमार हंधुनागत युत किसियम एकक्यक निपदवीम निशा ये अलविकिरीमेन आदायम एकत्वन अगेय हरि एकक्यक अलविकिरीमेन आदायम एकत्वन अगेय अपि दन्नवा एकक्यक अलविय एककेकिन वैडि वुनो मुलु आदायम एकत्वन अगेय कियन्ने एमआर ने अलविय एककेकिन वैडि वेनकोट मुलु आदायम एकत्वन प्रमाणय कियन्ने एमआर ए अगेयट एकतु अगेय අලෙවිකිරීමෙන් ආදායමට එකතු වන අගය එයින් පිරිවැයට එකතු වූ අගයට වඩා වැඩි අගයක් ගන්න එනවා අපි දන්නවා ඒකකයක් නිෂ්පාදනය කිරීම ඒකකයක් වැඩිපුර නිෂ්පාදනය කරනකොට මුළු පිරිවැයට අලුතින් එකතු වන ප්‍රමාණය තමයි MC එතකොට ඒකකයක් වැඩිපුර නිෂ්පාදනය කිරීම නිසා මුළු පිරිවැයට අලුතින් එකතු වන ප්‍රමාණය MC ඊට වඩා MR අගය වැඩි වෙන්න වැඩි වෙනවා ඒ කියන්නේ ඒකකයේ අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම වැඩි නම් හරි ව්‍යාපාරයේ ලාභයේ ඉහළ නැංවීමට හේතු වේ පැහැදිලිනේ ඒකකයක් දැන් අලෙවි කරන්නේ ඉස්සෙල්ලා ඒකයක් නිෂ්පාදනය කරන්න පැහැ එතකොට වැඩිපුර ඒකකයක් නිෂ්පාදනය කරනවා කියන්නේ මුළු පිරිවැයට යම් ප්‍රමාණයක් එකතු වෙනවනේ එතකොට මුළු පිරිවැයට එකතු වෙන ප්‍රමාණය අපි පෙන්නන්නේ MC ගේ එතකොට ඒ එකතු වෙච්ච ප්‍රමාණයට වඩා ඒ ඒකකයේ අලෙවි කිරීම නිසා ආදායමට එකතු වෙච්ච ප්‍රමාණය ඒ කියන්නේ ඒ MR ආදායම එකතු වෙච්ච ප්‍රමාණය වැඩි නම් ඒ ඒකකයේ හේතුවෙන් ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා හදිසියක්වත් MC ඒ කියන්නේ MR ඒකකයක් නිෂ්පාදනය කිරීමට ගිය පිරිවැයට වඩා ඒ ඒකකයේ අලෙවි කිරීමෙන් ආදායමට එකතු වෙච්ච ප්‍රමාණය අඩු නම් ඒ කියන්නේ ව්‍යාපාරේ මොකද්ද වෙන්නේ අලාභය වැඩි වෙනවා එනම් කිසියම් ඒකකයක ආන්තික ආදායම ඒ ආන්තික පිරිවැයට වඩා වැඩි වන්නේ නම් MC වලට වඩා MR වැඩි නම් ලාභය වැඩි කිරීමට හේතු වන අතර ඒකකයක ආන්තික පිරිවැය ආන්තික ආදායමට වඩා වැඩි වන්නේ නම් ලාභය අඩු කිරීමට හේතු වේ එනම් පුතේ MR සමානයි MC අවස්ථාව තමයි ලාභ උපරිමකර නිෂ්පාදන මට්ටම හඳුනා ගන්න එක ක්‍රමවේදයක් MR සමානයි MC MR සමානයි MC වන අවස්ථාව තමයි ලාභය උපරිම කරන නිෂ්පාදන මට්ටම වෙන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් MR වක්‍රය, AR වක්‍රය මේ වගේ හැඩයක් ගන්නවා. right? MC MR MC කැපෙන තැන තදාළ ප්‍රමාණය තමයි ලාභය උපරිම කරන නිෂ්පාදන මට්ටම වෙන්නේ. හරි? එතකොට එහෙනම් ඒකකයක් නිපදවීම නිසා දරන අමතර පිරිවැයට වඩා ඒකකයේ අලෙවි කිරීමෙන් ආදායමට එකතු වෙච්ච ප්‍රමාණය වැඩි නම් ලාභය වැඩි වෙනවා. ඒක අඩු වුණොත් ලාභය අඩු වෙනවා. හැබැයි අපි හොයා ගන්න ඕන හරියටම ලාභ උපරිම කරන මට්ටම නෙමෙයි මට්ටම කොතන තියෙන්නේ කියලා ඒක හොයන්නේ MR සමානයි MC වන අවස්ථාව MR වක්‍රය සහ MC වක්‍රය ඡේදනය වන අවස්ථාව තමයි අපි ලාභ උපරිම කරන. එහෙනම් MR MC ට කැපෙන තැන ට අදාළ ප්‍රමාණය තමයි ලාභ උපරිම කරන නිමෙව මට්ටම වෙන්නේ. ඒ MR MC ක්‍රමවේදය. අපිට ඕන නම් TRTC ක්‍රමවේදය ගන්න පුළුවන්. එතකොට TRTC එකේදී අපි සලකන්නේ TR වක්‍රය සහ TC වක්‍රය. එතකොට මේ වක්‍ර දෙක අතර ඉහළම පතරය පෙන්වන ප්‍රමාණයට අදාළව තමයි ලාභ උපරිම කරන නිමෙව මට්ටම තීරණය වෙන්නේ. බලන්න ඔයාගේ රූප සරහන. ඔයාට මුළු පිරිවැය වක්‍රය පෙන්වලා තියෙනවා TC වක්‍රය. සහ මුළු ආදායම වක්‍රය පෙන්වලා තියෙනවා. එතකොට මේකෙදි TR සහ TC අතර උපරිම ගැප් එකක් තියෙන්නේ QPM කියන ප්‍රමාණයට අදාළව. හරි? QPM කියන ප්‍රමාණයට අදාළව. එතකොට ඒ ප්‍රමාණය තමයි ලාභය උපරිම වෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවෙත් තමයි ලාභය උපරිම කරන නිමෙව මට්ටම තීරණය වෙන්නේ. හරි. එහෙනම් ඒ කොටසත් කියව ගන්න. මෙතනින් මේ වීඩියෝ එකේ නිෂ්පාදන ආදායම ලාභය සහ ලාභය උපරිම කිරීම කියන කාරණා ටික අවසන් වෙනවා එහෙනම් අයබෝවන්